එතකොටත් ඉතින් ඒක මෙහෙම කලබල වෙන්න එපා. ඉතින් හිමින් සැරේ කියන්නේ අපේ අර එක වයසක හාමුදුරු කෙනෙක් අවුරුදු 60ක් විතර කියලා මහාන වෙලා තියෙනවා. ඒ කාලේ අම්පාර එහෙම එනවා. ඉතින් බස් එකේ ඇවිල්ලා හතන් ඉඳගද අපි කෑ ගහලා ලු නැගිටින්නේ. ඔච්චර මොකද මේ? එහෙම නෙවෙයි හිමින් සැරේ කියන්න පුළුවන් මේ නෝන පොඩ්ඩක් මේ අපට මම ඉඳගෙන යන්න එපා කියලා තියෙනවා. අපට ශික්ෂා පදයකුත් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අර මහත්යත් එක්ක අස්නේ මාරු කරගත්තා නම් හොඳයි කියලා කෙලින්ම කියන්න පුළුවන්. ඒ නිසා මේ යකාරුඩ වුණාවයි කෑ ගහන්න දෙයක් නැහැ. මොකද මේ මොකක්වත් වෙන්නේ නැහනේ. හිමිද ගත්තා කියලා. ඉතින් අර ඔය ඒ ඒ ඒ එහෙම ඒගොල්ලන්ට එහෙම එකක් තියෙනවා. වයසට ගියාට පස්සේ එහෙම එකක් තියෙන සීලය අකුරට ආරක්ෂා කරනවා. වයසට ගියායි වැඩිපුර සීල් රකින්නයි තරුණාය අඩුවෙන් සීල් රකින්නයි එහෙම මොකක්වත් ඇත්තේ නැහැ. උපසම්පදා වුණා නම් සීල දෙනාටම පරාජිකා නම් පරාජිකා අනිත්‍ය නම් ඒවා එච්චරයි. ඉතින් ඒ නිසා හෙමින් සැරේ මොකද ශික්ෂාපදේ රකින්න ඕනේ මනුෂ්‍යත්වයත් එක්කලා නේද? දැන් අර සමහර හාමුදුරුවෝ නම් කියනවා දැන් ගර්භණී මාතාවක් එම නැගේ විදිහට ආවට පස්සේ සීට් එක දෙන්න කියලා. ඕකට හොඳ පොඩි හාමුදුරු කෙනෙක් හොඳ එකක් කියලා තිබුණා. ඔබ වහන්සේ යන්නේ නැහනේ පාරේ බස්වල. අපි නෑනේ පාරේ බස්වල. ඒ අපි තමයි ඒකේ අමාරුකම දන්නේ. දැන් ඔබ වහන්සේ යන්නේ නැති නිසා ඔබ වහන්සේගේ අමාරුකම දන්නේ. අපි මේ විශ්වවිද්‍යාලයට ගිහිලා පිරිවෙනට ගිහිලා කොහාට හරි අවශ්‍ය දෙයකට ගිහිලා අපි මේක තෙරපිලා බොහෝම නැග්ගට පස්සේ මිනිස්සුන්ට කීපතාව බලලා කියලා තමයි අපිට සීට් එක දෙන්නේ. ඈ ඒ දැන් ඔබ වහන්සේලාට ඒක තේරෙන්නේ නැහැනේ. ඔබ වහන්සේ යන්නේ නැහනේ පාරේ බස්වල. බං ඉන්ටර්කූලර් වල ඔබ වහන්සේලා යන්නේ කියලා හොඳට කියලා තිබුණා. ඒක ඇත්ත. අනික එහෙම එකක් ඇත්තෙත් නැහනේ. ඒක ඉතින් පෞද්ගලිකව කෙනෙකුට කරන්න පුළුවන් ඉතින්. නමුත් ඉතින් ඒක මේ ගරු කිරීමක් කියන්නේ ගරු කිරීම කියන එක මම හැමදාම තෝරන්නේ ඒක ඔය මේ බුද්ධ ශාසනයේ කියවෙන নমස්කාර වන්දනා කිරීමට එහා ගිය දෙයක්නේ. ඒක මනුෂ්‍යත්වේ නාමයෙන් යම් භික්ෂුවකට පුළුවන්කමක් තියෙනවා. දැන් ගර්භණී මාතාවක් නැග්ගොත් කවුරුවක්වත් සීට් එකක් නොදුන්නොත් ඇතර මම දෙනවා. ඒක මම පෞද්ගලිකව කරන දෙයක්. අනික් අයට මට ඒක නියම කරන්න බෑ. ඒ නිසා අරහාමුදුරන්ට බෑ එහෙම කියන්න. ඒකට අර පොඩි හාමුදුරුවෝ හොඳට උත්තර දීලා තිබුණා. ඉතින් ඒක අපි මානුෂ්‍ය පැත්ත කල්පනා කරලා දෙන එක ඉතා හොඳයි. පෞද්ගලිකව හිතලා ඒකට කටක නීති පනවන්නට බෑ. අන්න ඒකයි. පෞද්ගලිකව කරන දේ පෞද්ගලිකව තීරණ තීන්දුව ගැනීම ප්‍රශ්නයක්. හොඳට ශික්ෂාපද කැඩෙන එකක් නැති නිසා එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම කරන්න පුළුවන්.